මූණ හෝදන්න දන්නවද කියලා අහුවම කෙනෙක්ට hina යන්න පුළුවන්. මොකද මූණ හෝදන එක අමුතුවෙන් මොකද්ද දැනගන්න තියෙන්නේ කියලා. හැබැයි Tamange පිරිසිදුකම වගේම රූපලාවන්‍ය ගැන හිතන කෙනෙක්ට මේක වැදගත් ප්‍රශ්නයක්. නිකම්ම වතුර ටිකකින් තෙමාගෙන සබන් හරි ෆේස් වොෂ් හරි කාලා හෝදන එක ගැන නෙවෙයි සමේ සුන්දරත්වයේ රැකගන්න හරි විදිහට මූණ පිරිසිදු කරගන්න විදිහ ගැන තමයි අපි කතා කරන්නේ. අනිවාර්යෙන් දවසට දෙපාරක් මේ ක්‍රමයට මූණ සෝදන්න ඕනේ. රැට නිදාගන්න කලින් මූණ සේදීමෙන් දවස පුරා රැඳෙන කුණු දූවිලි ඉවත් කරලා මූණ පිරිසිදු වෙනවා. ඒ වගේම උදෑසන මූණ සේදීමත් අනිවාර්යයි. රාත්‍රියේ පුරා මූණ මත ක්‍රියා කරන බැක්ටීරියා ඉවත් කරන්නත් හිසකෙස් මූණේ ඇතිල්ලීමෙන් මූණ මත තැවරෙන හිසකෙස්වල ස්වභාවික තෙල් ඉවත් කරන්න. රාත්‍රී නිින්දට පෙර ආලේපය කරන ක්‍රීම් ඉවත් කරන්නත් මේ සේදීම කරන්න ඕනේ. ඊට අමතරව ඝර්ම කලාපීය රටක ජීවත් වන අපි නිතර දාඩිය දාන එක පොදු කාරණයක්. මේ නිසා මූණට දාඩිය දාන වෙලාවට ක්ලෙන්සර් හෝ ෆේස් වොෂ් එකක් භාවිත නොකර සාමාන්‍ය වතුරෙන් මූණේ රැඳෙන දාඩිය හෝදන්න ඕනේ. එක් එක්කෙනාගේ සම එක එක විදිහයි. අධික තෙල් සහිත, වියලි සහිත, සාමාන්‍ය සහ මිශ්‍ර සම කියලා අපිට මේ සම වෙන් කරන්න පුළුවන්. මේ මොන විදිහක සම හිමි කෙනෙක් වුණත් තද රසණය හෝ තද සීතල වතුරින් මූණ සෝදන එක සමට සුදුසු නෑ. ඕනෑම සමකට ගැළපෙන වතුර තමයි ලුක්වෝම් නැත්නම් ඇල්මැන්නු රසණය ඇති වතුර කියලා කියන්නේ. අතේ පිටියල දාන්න පුළුවන් තරම් යන්තම් රසණයෙන් වතුර පාවිච්චි කරන්න ඕන. ඊට වැඩි රසණය ඇති වතුර සමේ ස්වභාවික තෙල් තට්ටු ඉවත් වෙලා සම වියලි වෙන්න පුළුවන්. පමණට වඩා සීතල වතුරිනුත් සමට හානි සිද්ධ වෙන්න පුළුවන්. කලින් කිව්වා වගේ විවිධාකාර සංවර්ගණුව ගැළපෙන නිෂ්පාදන වෙළඳපළේ තියෙනවා. ඔබේ සමට ගැළපෙන ෆේස් වොෂ් එකක් භාවිතයට ගන්න. තෙල් සහිත සමක් ඇති කෙනෙක්ට ජෙල් සහ ෆෝම් ආකාරයෙන් ගෙන ක්ලෙන්සර් හෝ ෆේස් වොෂ් ද සාමාන්‍ය සමක් ඇති කෙනෙක්ට වෝටර් බේස්ඩ් ක්ලෙන්සර් හෝ ෆේස් වොෂ් ද භාවිත කරන්න සුදුසුයි. වියලි සමක් ඇති කෙනෙක්ට ක්ලෙන්සින් ඔයිල් හෝ බාම් නිෂ්පාදනය කරන්නත් පුළුවන්. මූණ සෝදනවා කිව්වම රෙදි හෝදනවා වගේ හොඳට අතුල්ලන්න හෝදන දෙයක් නෙවෙයි. ක්ලෙන්සර් හෝ ෆේස් වොෂ් භාවිතයේදී ඇඟිලි තුඩු වලින් පමණක් මූණ කවාකාරව සිනිඳු අතුල්ලන්න ඕනේ. නියපොතු වලින් සම සූරමින් තදින් ඇතිල්ලීමෙන් සමට හානි වෙන්න පුළුවන්. නැත්නම් ෆේස් වොෂ් එකක් හෝ මූණේ සම පිරිසිදු කරන්න ගන්න ස්පොන්ජ් එකක් භාවිත කරන්නත් පුළුවන්. සම මතුපිටින් පිරිමැදීම මිස සමට හානි වෙන විදිහට තදින් ඇල්ලීම කිසිම වෙලාවක කරන්න එපා. අනිවාර්යෙන්ම ඔබ මූණ පිහදා ගන්න තුවාය හොඳින් සෝදා පිරිසිදු කරගත් වියලි මෘදු එකක් වෙන්න ඕනේ. තදින් වියලුණු සහ ඝනකම රෙදි වලින් සමට හානි වෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසිදු තුවාවලින් මූණ මත බැක්ටීරියා තැන්පත් වී කුරුලේ ආසාදන ඇති වෙන්නත් පුළුවන්. මූණ සේදුවට පස්සේ ටෝන එකක් සහ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන එක පුරුද්දට තියාගන්න ඕන. ඒකෙන් සමේ නිරෝගීකමට වගේම සුන්දරත්වයටත් බලපානවා. රැකියාවක නිරත වෙන යුවතියන් නම් චූටි හරි මේකප් එකක් පාවිච්චි කරනවනේ. ඒ මේකප් සෙට් එක නිතරම හෑන්ඩ් බෑග් එකේ තියාගන්න. මූණට දාඩිය දැම්මම ඒ දාඩිය මූණේ තියෙන්න අරින එකෙන් සමට හානි වෙනවා. ඒ නිසා දාඩිය දාන වෙලාවට කලින් කිව්වා වගේ මූණ සාමාන්‍ය වතුරෙන් සෝදගෙන පිහදගෙන ආයෙත් මේකප් එක ටච් කරන්න. දාඩිය දවස පුරාම මූණේ රැඳෙන දීමෙන් අඳුරු පැල්ලම් සහිත කුරුල ඇති සමක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම ඉතින් පිරිසිදුකම කියන්නේ සුන්දරත්වයේ පළමු රහස බව මතක තියාගන්න.